කාලේ ටෙස්ට් පිටියේ අපිට ගොඩක් දකින්න තිබෙන විසඳුමක් තිබුණු තරඟ ජාත්‍යන්තර ක්‍රීඩකයෝ සීමිත පන්දු ආර තරඟ වලට වැඩිපුර හුරු වෙලා තියෙන නිසා මේ විදිහට ටෙස්ට් තරඟ දවස් 5 ඇතුලේ අවසන් වෙනවා වෙන්නත් පුළුවන්. ටෙස්ට් තරඟයක් දවස් 4කින් අවසන් වෙන එක හෝ 5වෙනි දවසේ අවසන් වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි තරඟයක් 3වෙනි දවසේ අවසන් වෙනවා කියන්නේ ඒක ටිකක් විශේෂ දෙයක්. දවස් 5ක ටෙස්ට් තරඟයක් දවස් 2ක් යද්දී අවසන් වෙනවා කියන්නේ ඊටත් වඩා දුර්ලභ දෙයක්. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මේ වගේ තරඟ තිබිලා තියෙන්නේ 13යි. මේ විදිහේ ටෙස්ට් තරඟ 2412ක් පවත්වලා තියෙනවා. එතනින් 2412 වෙනි තරඟයේ විදිහට තිබුණු එංගලන්ත ඉන්දියා තරඟය එක්ක තමයි මේ දවස් දෙකෙන් අවසන් වුණු තරඟ 13ක් වාර්තා වෙන්නේ. අහමදාබාද් වල මේ තරඟයේ අවසානයත් එක්ක දවස් දෙකේ ටෙස්ට් තරඟ වාර්තාව ගැන නැවත කතා බහක් ඇති වුණා. මේ විදිහට මුලින්ම ටෙස්ට් තරඟයක් දින දෙකක් ඇතුළත අවසන් වෙලා තියෙන 1912 දී ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම දකුණු අප්‍රිකාව ඉනිමයි ලකුණු 88කින් පරාද කරලා තමයි දින දෙකෙන් අවසන් වෙන වාර්තාව ආරම්භ කරලා තියෙන්නේ. මේ විදිහට දවස් දෙකකින් ප්‍රතිවාදීන් පරාද කරලා තියෙන අවස්ථා වැඩිම ගාණක් වාර්තා කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම. ඕස්ට්‍රේලියා කණ්ඩායම අවස්ථා 6කදී මේ විදිහට ප්‍රතිවාදීන් දවස් දෙකක් ඇතුළත පරාද කරලා තියෙනවා. ඉන්දියා කණ්ඩායම, දකුණු අප්‍රිකා කණ්ඩායම වගේම එංගලන්ත කණ්ඩායමත් මේ විදිහට ප්‍රතිවාදීන් අවස්ථා දෙක ගානේ දවස් දෙකක් ඇතුළත පරාද කරලා තියෙනවා. නව ශ්‍රීලන්ත කණ්ඩායමත් එක වතාවක් ප්‍රතිවාදීන් දවස් දෙකක් ඇතුළත පරාද කරන්න සමත් වුණු වාර්තාවට එකතු වෙන්න සමත් වුණු කණ්ඩායමක්. දකුණු අප්‍රිකා කණ්ඩායමයි සිම්බාබ්වේ කණ්ඩායමයි තමයි වැඩිම අවස්ථා ගානක දවස් දෙකක් ඇතුළත පරාද වෙලා තියෙන්නේ. මේ කණ්ඩායම් දෙක නම් අවස්ථා තුන ගානේ මේ විදිහට පරාද වෙලා තියෙනවා. එංගලන්ත කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අවස්ථා දෙක ගානේ මේ විදිහට දවස් දෙකක් ඇතුළේ පරාද වෙලා තියෙන කණ්ඩායම්. පාකිස්තාන කණ්ඩායමත්, නව ශ්‍රීලන්ත කණ්ඩායමත්, ඇෆ්ගනිස්තාන කණ්ඩායමත් එක වතාව ගානේ මේ විදිහට දවස් දෙකක් ඇතුළේ පරාදුණු කණ්ඩායම් අතර ඉන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායම නම් මේ වාර්තාවේ පරාදුණු කණ්ඩායම් අතර වගේම ජයග්‍රහණය කළ කණ්ඩායම් අතරෙත් නැතිවීමත් විශේෂ සිද්ධියක්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.